භානුක රාජපක්ෂ ගැන මේ වෙද්දි ක්‍රිකට් ලෝලීන් අතරේ ලොකු කතා බහක් ඇති වෙලා. ඒකට හේතුව තමයි පාකිස්තාන කණ්ඩායම එක්ක තිබුණු පළවෙනි T20 තරඟ දෙකේදීම රාජපක්ෂ සුපිරි දක්ෂතා පෙන්වන්න සමත් වුණ එක. භානුක කියන්නේ එකපාර උඩින් පාත්තුණු ක්‍රීඩකයෙක් නෙවෙයි. පාසල් කාලයේ ඉඳලා මේ ක්‍රීඩකයා ගැන අපේ ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තිබුණා. 2010 නව ශ්‍රීලන්තයේ තිබුණු 19 පහළ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙන රාජපක්ෂ ගැන ඒ තරඟාවලියේ ජාත්‍යන්තර විචාරකයන් මහා ඉහළින් කතා වෙනවා. එක තරඟයක් තුළ රාජපක්ෂගේ ප්‍රතිකරණ විලාශය ගැන විස්තර විචාරක හිටපු වශි මක්‍රම් හරි අපූරු කතාවක් කියනවා. අක්‍රම් කියන්නේ මේ ක්‍රීඩකයාගේ පහරවල්වල ජයසූරිය සංගක්කාර දෙන්නම ඉන්නවා කියලා. ඉහළ තාක්ෂණයක් වගේ ප්‍රහාරාත්මක බවත් කැටි වෙලා තියෙන රාජපක්ෂගේ ප්‍රහාරය ගැන අක්‍රම් මෙදා කියපු කතාව ජාත්‍යන්තර පිටියේදී පෙන්වන්න රාජපක්ෂට අවුරුදු 9ක් බලාගෙන ඉන්න වෙනවා. ඒ අවස්ථාව ලැබෙන්නේ හරි අපූරු විදිහට. පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය නිසා පාකිස්තානයට නොයන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් තීරණය කිරීමත් එක්ක රාජපක්ෂට කණ්ඩායමේ තැනක් ලැබෙනවා. ලැබුණ අවස්ථාවෙන් තමන් කවුද කියන එක අක්‍රම් රටේදී ලෝකයටම පෙන්වන්න රාජපක්ෂ සමත් වෙනවා. දෙවෙනි තරඟේ වීරයා බවට පත්වෙන රාජපක්ෂ තරඟෙන් පස්සේ මාධ්‍යවලට කියන්නේ තමන් අවස්ථාව ලැබෙනකන් අවුරුදු 10ක් බලාගෙන හිටියා. මට මේ අවස්ථාව ලැබෙනකන් මම අවුරුදු 10ක් බලාගෙන හිටියා. ඒ කාලේ එක එක අය මගේ ගැන එක එක කතා කිව්වා. හැබැයි මම ඒව ගැන හිතන්න ගියේ නෑ. හැම වෙලාවෙම මම මගේ හැකියාව ගැන විශ්වාස කළා. තමන්ට කණ්ඩායමෙන් ලැබුණු සහාය ගැනත් රාජපක්ෂ කතා කළා. කණ්ඩායමේ කාගිනුත් මට සහාය ලැබුණා. අසන්තද මෙල් වගේම පුහුණුකරු රුමේෂ් රත්නායකත් මට කිව්වා මගේ සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන්න කියලා. ඒක කරන්න මට අංක 3 දුන්නා. මොකද මම පාසල් කාලේ ඉඳලම අංක 3 සෙල්ලම් කරලා තියෙනවා. කොහොමත් මුලින් ආවම මට වැඩි පන්දු ගානකට සෙල්ලම් කරන්න පුළුවන්. පළවෙනි තරගයේ පළවෙනි පන්දු කිහිපයේ පීඩනයකින් පහර දුන්නත් ඊට පස්සේ තමන්ට විශ්වාසයෙන් පහර දෙන්න පුළුවන් වුණා කියලා තමයි භානුක කියන්නේ. තරඟ දෙකකට විතරක් ක්‍රීඩා කළා. මේ තරඟ දෙකේදී තමන් කවුද කියන දේ මුළු ක්‍රිකට් ලෝකයටම පෙන්වන්න භානුක සමත් වෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.